आई बवन से। आई बवन से। आई बवन से। बन्न अभी पढ़ाई के पेपर इंगे बालमु होता है पुत्र यार मेकर टिका कर बिना पेपर रेखा अभी बालमार एक जाती प्रश्न गोड़ा के लावट नहीं नींद समारा पेपर वाला तीनों एक एक बार के लिए प्रश्न कीप या मेक हिमन है इंसा होते प्रश्न बात या अभी बालमु लेसी पालवीन पिटुए में वाके लेसी ने द दिया थी उपदेशान हुए पाहतीन दिया थी प्रश्न वाले टे पिलितुरु सापयान दीला थी ये ने उपदेश अनुए तमाई में हरे माम पेनन नाम හොඳයි. ඔ මෙතන බලන්න මුලින් දී ඇති කොටස් එකල විට සෑදෙන රූපයට අදාළ පිළිතුර තෝරන්න. මේ මුලින් දීලා තියෙන කොටස් එකතු කරාම හැදෙන රූපය තෝරන්න කියලා තියෙනවා. එතකොට පුටුවේ මෙතන ඇඳ තියෙනවනේ. දෙවනි උත්තරේ සර්. දෙවනි උත්තරේ. देवनी उत्तर देवनी उत्तर अरे इलग प्रश्न बालमु हंद मामाने हंद तीयनवा तारुवा तीयनवा दे नहने තරුවක් නැති නිසා ඔය අපිට පළමු කොටස ගන්න බෑ නේද මෙතන මේ කොටස් තුනක් තියෙන්නේ හොඳේ මේ හඳ ලොකු නෑ මෙතන මේ පළලට නෙමෙයි තියෙන්නේ මේ කොටස් තුනක් එකතු වෙලා තමයි හැදෙන්නේ කොටස් තුනක් තියෙනවා එතකොට පළවෙනි එක ගන්න බෑ තරුවක් නැති නිසා ආ දෙවෙනි එක ගන්න තුන්වෙනි එක ගන්න බෑ මොකද මේ මේ වලාකුලේ කැලක් අඩුවෙන්ද තියෙන්නේ ඔව් නේද මගේ තියෙන්නේ ඔය එක වලාකුලේ අර උඩ කැල අඩු ඒ නිසා අපට තුන්වෙනි එක ගන්න බෑ එහෙනම් එකටත් එන්නේ දෙක සර් උත්තරේ දෙවෙනි උත්තර හයි හොඳයි එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නේ බලමු පහක් දැක්කේන රූප හොඳින් අවබෝධ කරගෙන අසාජ ප්‍රශ්නවලට පිළිතුරු ලියන්න මේ කුස්සියක පින්තූරයක් තියෙන්නේ නේද කුස්සියක පින්තූරයක් තියෙන්නේ බලමු අපි නේ මෙහි නොගැලපෙන වස්තු දෙකක් දැක්වෙන ඉංග්‍රීසි අක්ෂරයේ වන්නේ නොගැලපෙන වස්තු සර් පළවෙනි එකටයි දෙවෙනි එකටයි උත්තරේ මොකද ඔව් දෙකටම දෙක හොඳේ අන් නොගැලපෙන වස්තු දෙකක් नोगेलपेने अभी उत्तर वाली बात एफ हाँ सी गैलपेन ऐसे लोग कोई द एफ टी एन हाँ एफ हाँ पूरे हो पूसा नहीं एफ हाँ सी सी आ पान रोस्टर या अपने द एक गैलपेन हो एफ हाँ पूरे पूसा සමහර වෙලාවට ඉන්නත් පුළුවන් බලමු ඊළඟට බීහාසි බීහාසි ආ බී කප් එකක් සී නේද එෆ්ආජි ඔව් එෆ්ආජි තමයි අපිට ගන්න පුළුවන් හොඳම උත්තරය ආ බැට් එකක් මෙතන තියෙන විදියක් නැහැ නේද පූසෙක් ඉන්න බෑ කියලා තමයි අපිට ගන්න වෙන්නේ නේද හොඳම උත්තරේ නම් අපි තුන්වෙනි පිළිතුර තෝරන්න පුළුවන්.
සී අකුර කොහොමද ගැලපෙනවන්නේ සී තියෙන එකක් ගන්න බෑ FG හොඳයි තුන්වෙනි උත්තරේ තුන්වෙනි එකට තුන ඒ ලෑල්ල තබා ඇති මෙහි ඒ මත් ඒ තබා ඇති ලෑල්ල මත තැබීමට වඩා සුදුසු උපකරණය වන්නේ එක තබා තියෙන ලෑල්ල ඇන්ටි ලෑල්ල උඩ ඔව් ටීවී එකක්ද වොෂින් මැෂින් එකක්ද නැත්නම් පිඟන් රාක්කයක් පිඟන් රාක්කයක් देवनी उत्तरे मल लक्षण मल पिपे समन प्रकाश मित्र मोदी गेलपिंदे वीरपायाटे अदरपायासन ඔව් බල මල්ටි පෙන්නේ සමනලිය සඳහා නැහැ සමනලයා මල වෙත පියාඹයි ඒක හරි සර් ඔව් ඒක හරි ඒක හරි නේද සමනලයා හා මල ලස්සන අපි කියදන්නේ නැහැ මේ මල කැත මලක්ද කියලා කවුද දන්නේ නේද මේ සමනලයාගේ වර්ණ පේන්නේ නැහනේ එයා කැත කෙනෙක්ද කියලා අපි දන්නේ නැහනේ සමනලයා මල වෙත පියාඹන බව නම් පේනවා මොකද සමනලයා හැරිලා ඉන්නේ මල පැත්තට නිසා वचने රැකෙනවද එහෙම කරාම විදින්නේ අපි මායි මාතු විදින්නේ විදින්නේ දකින්නේ නෙවෙයි විදින්නේ විදින්නේ ඔ අපට මයිලු විඳවන්න වෙන්නේ රූප සටහනේ කුඩා කැබැල්ලේ සිට ලොකු කැබැල්ලට එක් අනුපිළිවෙලින් නිවරදිව දැක්වෙන ප්‍රකාශයේ තෝරන්න ඕ මෙතන අනුපිළිවෙලින් කියලා තියෙන නිසා उत्तरे प्रवेश पात्र वटिनाकम रुपया देशीय दहाय देख पांतीय प्रवेश पात्र वटिनाकम इतवडा एक हेटाक वेडिय देशीय दहाय एक हेटाक एक हम सीयाक एक हम तुलसीय दहाय तुलसीय हेतर මේ අනුසාරයෙන් 13 14 ප්‍රශ්න පිළිතුර සොයන්න. දෙවන පන්තියේ ප්‍රවේශ පත්‍ර 3ක් සඳහා
ඒ කියන්නේ 370 ව 3ක් බලමු පුතේ අපි. නේද? ආ 370 ව 3ක් ගුණ කරලා බලන්න. උත්තරේ දෙට දෙවන පන්තියේ ප්‍රවේශ පත්‍ර දැන් දෙවන පන්තියේ ප්‍රවේශ පත්‍රවලට වටිනාකම කීයද 210ට 160ක් එකතු කරලා ගන්න උත්තරේ 370 වනේ. රයිට්. තුමරා බිංදුව බිංදුවයි තුමරා බිංදුව බිංදුවයි තුමරා 41යි තුමරා 89යි 92යි 11යි 11යි 1110යි 1110යි හොඳයි කොළඹ සිට බදුල්ල දක්වා ගමන් කරනා මගීන් හතරකට දෙවන පන්තියේ නොගොස් තුන්වන පන්තියේ ගමන් කිරීමෙන් කොපමණ මුදලක් ඉතිරි කරගත හැකි වේද? ඔව් මේ ඒ කියන්නේ රුපියල් 640ක්. ඔව් ඔව් පුතේ දැන් මේ දුම්රියක් ගත්තට පස්සේ දුම්රියක නේද පළවන පන්තිය දෙවන පන්තිය තුන්වන පන්තිය පළවන පන්තිය නැති වුණත් දෙවනි පන්තිය තුන්වෙනි පන්තිය කියලා තියෙනවා තුන්වෙනි පන්තිය ටිකක් මේ සැප පහසු භාවය අඩුයි නේද දෙවන පන්තියේ හොඳට සැප පහසු කමක් තියෙනවා හොඳට වාඩි වෙලා නේද ගමන පහසුවෙන් යන්න පුළුවන් ඒක නිසා දෙවන පන්තියේ මිල ටිකක් වැඩි නේද ඒ ටිකට් එක මිල වැඩි දැන් මේ කියන්නේ මේ මගින් හතර දෙනෙක් දෙවන පන්තියේ නොගොස් තුන්වන පන්තියේ ගියොත් කීයක් ඉතුරු කරගන්න පුළුවන්ද කියලා. දැන් දෙවනි පන්තියේ ගියොත් එහෙම අර සුඛෝභෝගීකණේක ටිකක් නේද? සැපපාසු වැඩි නිසා මේ ටිකට් වල මිල වැඩිනේ. අන්නේ වැඩියෙන් ගෙවන්න නැතුව අඩුවෙන් ගෙවලා ගියොත් එහෙම කීයක් ඉතුරු කරගන්න පුළුවන්ද කියලා. හැබැයි මගින් හතර දෙනෙක්. නේද? දැන් දෙවන පන්තියේ පළමු පන්තියේ ගියොත් එක්කෙනෙකුට ගෙවන්න වෙන්නේ 210ව. දැන් හතර දෙනාට ගෙවන්න වෙන්නේ 210ව හතරක්. දෙවන පන්තියේ ගියොත් 210 නෙවෙයි 370. 210ට වඩා 160ක් වැඩි. 70ව හතරක් ගෙවන්නේ. right මේ දෙක ගුණ කරලා ඊට පස්සේ අපි අඩු කරලා බලමු. නේද? හරයි ගුණ කළ බලමු. ඔව් 210 4 ගුණ කළ බලමු. 0.4 වරක් එක 4 4 වර දෙක 600 මේ ඔව් 640ක් කරමු. මේක ගුණ කළ බලමු. 370 4 4 වරක් 0.0 4 වරක් 7 යටින් 8 කප්පිතිරි නේද? හතර වරක් තුන 1480යි. ඔව් 1480යි. හැබැයි මේ සර් 6 ඔව් මේක වුණා. ඔව් පොඩක් ඉන්නකො මේ යටින් වට දෙකක් ඉතිරි හතර වරක් තුන 12යි 14යි 14. හරි නේද? සර් මේ පළවෙනි දානේ 634 අපේ හතර වරක් දෙක 8යි. ඔව් හතර වරක් දෙක 8. හරි. නෑ මම මේ දැන් කියන්න හැදුවේ මෙහෙම හොයනවට වඩා වෙන ලේසි ක්‍රමයක් නැද්ද? TM මොකක්ද ලේසි ක්‍රමය? දැන් ඉස්සර වෙලා අපි බලනවා එකමගියේ ගියෝ. දැන් අර විදිහට ගුණ කරන්න ගියාම නේ සමාඩ වර්ධින පුළුවන්. ඒ වගේ ටිකක් නේද? වෙලාව ගත වෙනවා වැඩි. එහෙනම් දැන් මේකෙදි මොකද කරන්නේ? එකමගියේ ගියොත් කීයක් ඉතුරු කර ගන්න පුළුවන්ද කියලා බලමු. ඒකට ලේසිම ක්‍රමය මොකද්ද? 370න් 210ක් අඩු කරන එක ඔයාලා දන්නවා. කීයක් වැඩිද? 160. ඈ? 160. කීයක් වැඩිද? 160. ආ ඒක පේපර් එකේම දීලා තියෙනවා. 160. එහෙනම් දැන් එක කෙනෙක් ගියොත් 160ක් වැඩිපුර ගෙවන්න වෙනවා. නේද? හතර දෙනෙක් ගියොත් ඒ ටික එකතු කරගන්න පුළුවන්. 160 4න් ගුණ කරනවා. හරි. 4 වරක් 0.0යි 4 වරක් 24න් 4 දෙකක් ඉතිරි. 4 වරක් 4යි 5යි 6යි. ඔව් 5යි 6යි. ඔව් 640යි. ඒකද ඔයාලට ආපු උත්තරේ?
उत्तर होयागन बेरी चाहे पासे बालमू හොඳයි ඊළඟ ප්‍රශ්නයක් බලමු. අම්මල් පෙති මත මුතු පිණිකට මාල් අම්මට මාල් එකට හොඳයි අහුල ගන්න හදනකොටම ඒවත් කොහෙදෝ හැංගි. මල් පෙති මත ඇත්තේ මොනවාද? පිනිකට ඔව් පිනිකට නේද? මල් පෙති මත ඇත්තේ මොනවාද? පිනිකට දෙවනි පිළිතුර හරි. right අපි යමු ඊළඟ ප්‍රශ්නයට. අහුල ගන්න හදන විට පිනිකට සැබවීම සිදුවන්නේ කුමක්ද? ඒවායේ වියලි යෑම. ඒවා වියලි යෑම. අහුල ගන්න හදනකොටම ඒවා කොහොමද හැංගෙන්නේ? ඇත්තටම හැංගෙනව නෙවෙයි. නේද? අතුරුදහන් වෙනවත් නෙවෙයි. මොකද වෙන්නේ? ඇත්තටම වෙන්නේ අවුවට වේලිලා යාම තමයි වෙන්නේ. ඒවා වියලියාම වියලියාම ඇත්තරම සිද්ධ වෙන දේ නේද? 13 අධිවේගී මාර්ගයේ ගුවන් පාලමක් සෑදීමට පියවර තුනක් යටතේ ඉදිකිරීම සැලසුම් කරන ලද පියවර තුනක්. පළවෙනි පියවර කාලය අවුරුදු 2යි. පළවෙනි පියවරට කාලය අවුරුදු 2ක් යනවා. පාලම් ගුවන් පාලමක් හදන්න මේ දෙවනි පියවරට යනවා. කාලය දෙකෙන් බෙදලා දෙතෙන් තුනට එරනවා. කාලය එක පියවරෙන් භාගයකි. එක පියවරෙන් ඔ භාගයකි. ඒ කියන්නේ අවුරුද්ද. ඔව් අවුරුද්ද. ඒ කියන්නේ අවුරුදු එකයි. අර අවුරුදු දෙකෙන් භාගයක් එක අවුරුද්දයි. එක අවුරුද්දයි. තුන පියවරයි. කාලය දෙක පියවරමෙන් දෙගුණයයි. එක වගේ එතරම් දෙක එතර දෙක දෙකයි. එක පියවරයි තුන පියවරයි සමානයි නේ. පාලම ඉදිකිරීමේ කටයුතු ආරම්භ කළේ 2014 වසරේදී. ඒ නිම කරන ලද්දේ කුමන වසරේද? 2014 අවුරුදු 2යි. අර අවුරුදු අනිත් දෙවනි පියවරේදී අවුරුදු 1යි. තුන්වෙනි පියවරේදී අවුරුදු 2යි එකතු කරනවා. ඔව් කොහොම එකතු කරනවා? අවුරුදු 5ක් එකතු කරන්න ඕනේ. එතකොට 2019. 2019. ඊතරන්න බෑනේ බර්දී. හරි නේද? කඩදාසි තීරු දෙකක් නමා සකස් කර ඇති රූපයේ සෑදීමට ගත් තීරු දෙක දැක්වෙන පිළිතුර තෝරන්න. පළවෙනි එක පළවෙනි පළවෙනි එකද? දෙවෙනි එක නැවුවොත් ඔය විදියට එනවද? මෙතන නැමි තියන අපි බලමු නැමි ගන්න. නෑ සර්. පිළිතුර තීරු එකයි මේ බලන්න 2යි 4ක් තියෙනවා සර්. නැමි තියනවා 3යි මෙතන එකයි 4යි. එතකොට නැමි 4ක් තියෙන පළවෙනි එකේ මේ දෙවෙනි එකේ නැමි 3යි තියෙන ඊළඟ එකේ 1යි 2යි 3යි නැමි 5ක් තියෙනවා. නැයි පහක් තියෙන විදියක් නැහැ. නැමි හතරක් තියෙන එක තමයි නේද පළවෙනි උත්තරේ තමයි ගැලපෙන්නේ. එතනින්ම තෝරන්න පුළුවන් දෙවෙනි එක නැතත් කමක් නැහැ. නේද? අපිට තෝරන්න පුළුවන් පළවෙනි පිළිතුර. පළවෙනි පිළිතුර තෝරන්න පුළුවන්. නැමි ගාන නේද? නැමි වලින් තමයි අපි බැලුවේ. මෙතන එක නැම්මයි. මෙතන එක නැම්මයි. මෙතන මේ තව නැම්මක් තියෙනවා. මෙතන තව නැමි හතරයි. යහළුවා පස් දෙනෙක් එකම තැනකින් පටන්ගෙන එකම වේගයෙන් පැය 5ක් තුල කිලෝමීටර 50ක් බයිසිකල් පැද්දෝය. එකම තැනින් පටන්ගෙන එකම වේගයෙන් පැය 5ක් තුල කිලෝමීටර 50ක් පැද්දලු.
කිලෝමීටර් 50ක් පැද්ද. එක්කෙනෙකුගේ වේගය කිලෝමීටර් කීයද? 10. සර් කිලෝමීටර් 10යි. කිලෝමීටර් 50යි. ආව එක්කෙනෙක් නේද? 5 දෙනෙක් නෙවෙයි එක්කෙනෙක්. හරි උත්තරේ. ඔය එක්කෙනෙකුත් යන්නේ පැය 5ක් තුන කිලෝමීටර් 50යි. නේද? පැය 5ට කිලෝමීටර් 50යි යන්නේ. එතකොට එහෙනම් එක්කෙනෙකුගේ වේගය පැයට කිලෝමීටර් කීයද? 50 බෙදන්න ඕන කීයෙන්ද? 5. ඔව් 50 5ෙන් බෙදන්න. කීයද එතකොට පැයට කිලෝමීටර්? 10යි. 10යි. ඒක හදන්න පුළුවන් නේද? ඉතින් හදන්න පුළුවන්. දැන් 5 දෙනෙක් උනාට නේද? 5 දෙනෙක් උනත් එකයි එක්කෙනෙක් උනත් එකයි. මොකද එකම වේගයකින් යන්නේ. එතන පොඩ රවට්ටන තමයි දීලා තියෙන්නේ. සර් මමට 13 හිතාරන්න බෑනේ. මොකක්ද 13 වෙනි එක? මේ 13 වෙනි ඒට පළවෙනිට පැය දෙකක් දෙදුන වෙලා ඒට දෙතෙන් බෙදලා අයිත් දෙරුණට තරහම එන්නේ දෙතනේ. නැස පළවෙනි එකේ තියෙන කාලය අවුරුදු දෙකයි කියලා. දෙවෙනි පියවරේ කාලය පියවර 1 භාගයක්. ඒ කියන්නේ 1 අවුරුද්දක්. පියවර 3 කාලය ඒ කියන්නේ පියවර 2 මෙන් දෙගුණයක්. ඒ කියන්නේ පියවර 2කට ආවේ අවුරුදු 1ක් නේ. එතකොට 3 වෙනි පියවරට එන්නේ ඒ වගේ දෙගුණයක්. එහෙනම් 3 වෙනි පියවරට එන්න ඕන අවුරුදු 2ක්. ඔව්. 5 වෙනි පියවරට අවුරුදු 2යි 2 වෙනි පියවරට 1යි 3 වෙනි පියවරට ආයිමත් අවුරුදු 2ක් යනවා. ඔව් ඔව්. ඒ කියන්නේ අවුරුදු 5යි. එතකොට අර 2014ට එකතු කරන්න ඕන අර අවුරුදු 5. ඔව්. එතකොට 2019 නේද? මෙතන මේ තේරෙන්නේ නැති තැනක් තියෙන මෙන්න මෙතන තමයි මේ කියන විදියෙන් තමයි තේරෙන්නේ නැති. කාලය අවුරුදු 2යි. මෙන්න මෙතන රවුම් කරගෙන මේ පොකු කරගෙන තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවා මේක දෙවෙනි එක දෙවන පියවර. කාලය 1 පියවර මෙන් භාගයයි. මෙන්න මේ ටික වෙනම කොටු කරගන්න. කාලය 1 පියවර මෙන් භාගයයි. 2 පියවර මෙන් දෙගුණයයි. දැන් මේ තුනේම කාලය කියලා ඉස්සරහට ඇවිත් තියෙනවනේ. කාලය අවුරුදු 2යි. පළවෙනි පියවරේ. දෙවෙනි එකේ කාලය 1 පියවර මෙන් භාගයකි. එක වගේ භාගය. එකට අවුරුදු 2ක් යනවනම් මේකට අවුරුදු 1යි යන්නේ. නේද? දැන් තේරෙනව ඇති. ඔව් අපි කවුද අර කතා කරේ? ඔව් සර්. ආ ඒකනේ. ඔව් එහෙම ඒ දර කියවීමෙන් තමයි ඔක අපි පොඩ්ඩක් පැටලෙනවා නම් පැටලෙන්නේ ඒව හදා ගන්න ඕන නේද? 5017 බලමු. පහත රූපයේ එකමතේක තැබූ විට ලැබෙන රූපය දැක්වෙන පිළිතුර තෝරන්න. දැන් මේක එකමතේක තබමු. මේ තියෙන විදියටම තියුවොත් 16 ප්‍රශ්නෙට වෙන්නේ. 17 ප්‍රශ්නය අපි 17 කරලිමුද? 17 කරලිමු. මේකේ 17 කියන්නකො මට. එක සර් උත්තරේ. ඔව් එක හොඳයි. පළවෙනි එක සර්. හොඳයි සර්. මේ එන්න විදියක් නැහැ. එහෙම වුණොත් අර දෙවෙනි එක වරවන්න ඕන නේද? රෝමයි නෑ. රෝමයි එදින පුන්නනි. එන අපිට වඩා තමුන මොකද්ද? मीटर दहायक दिग මීටර 4ක් උසයි හා මීටර 4ක් උසයි මෙන්න මේ තාපයේ තීන්ත ගන්න තීන්ත ලීටර 6ක් ඕන ලීටර 6ක් ඕන මීටර 5ක් දිග අපේ තව තාපයක් තියෙනවා මීටර 5ක් දිග ඔ මේක මීටර 5යි දිග
මීටර 4ක් උස මීටර 4යි උස මේ තාප්පේ තීන්ද ගෑමට ඒ වර්ගයේ තීන්ද කොපමණ ප්‍රමාණයක් ඕනද කියලා අහන්න උසයි දිගයි දැක්කාට පස්සේ මේක දැකම වට මොකද්ද හිතෙන්නේ මේ තාප්ප දෙක දැක්කට පස්සේ මේ දිග සමානද උස නම් සමානයි දිග හරියටම භාගයයි නේද දිග හරියටම භාගයයි ඕනනම් අපිට මේ බලන්න මේ තාප්පය මේකට තියුවොත් එහෙම දැන් මේක 5 මීටර මේ වගේ තාප්ප දෙකක් නේද මෙතන තියෙනවා මේ වගේ තාප්ප දෙකක් තියෙනවා මේ උඩ රූපේ मीटर पहाड़ दिगर मीटर हाथरा उसे नहीं ये ना मैं मीटर दायाँ दिगे का तो हायाँ क्या ना मनाऊँ मीटर किया क्या ना आओ एक हरी लंबा भी है नहीं एक हरी लंबा भी है लीटर है तूना या मीटर तूना आर का तो हायाँ क्या ना मैं का तो तूना मीटर है तूना ही आओ पाले भी नहीं उत्तरी मैं वह घूमने कर ले बड़ा नॉन ने නේද වෙන මොකුත් බලන දෙයක් නැහැ මේක රූපය ඇන්දට පස්සේ අපිට පැහැදිලිව පේනවා හරියටම භාගයක් බව විදුහලකට පැමිණි විද්වතෙක් එකන් ටිකක් යමක් දන්න කෙනෙක් නේද පඬිතෙක් කියලා අපි කියන්නේ සිසු නමතා ඉතා හොඳින් ඉගෙන ගැනීම ඔබ හැම දෙනාගේම යුතුයකමක් කාලයෙන් ප්‍රයෝජන ලබා ගැනීමට උත්සාහ කරන්න යනුවෙන් කීවේ මේ ප්‍රකාශයෙන් කියවෙන්නේ මොකද්ද? විද්වතා සිසුන්ට අවවාදයක් දුන් බවයි. විද්වතා සිසුන්ට අවවාදයක් දුන් බවයි. සිසුන් තම කාලය කාදමන බවද? නෑ නේද? සිසුන් ඉගෙනීමට උනන්දුවක් නැති බවද? නෑ. හොඳම උත්තරේ තමයි විද්වතා සිසුන්ට අවවාදයක් දුන්. විද්වතා සිසුන්ට අවවාදයක්. අවවාදයක් ඒ දුන්නේ. නේද? කාලය කාදමන බව නෙමෙයි කිව්වේ. प्रयोजन ඒ නැවත දිගහැරියවට දිස්වන ආකාරය දැක්වෙන රූපේ තෝරන්නේ ඒක නැවත දිගහැරියට පස්සේ මොන වගේ රූපයක්ද දිස්වෙන්නේ දෙක දෙක දෙවෙනි එක අරයි බලමු අපි දෙවෙනි ආ මම මේ තුන්වෙනි රූපේ අඳින්නම් අර කපලා තියෙන එකනේ මෙන්න මෙතනින් කෑලි දෙකක් කපනවා මේ විදිහට මෙතන ලඟ වෙන්නේ නැහැ නේ. උඩට දුරස් වෙනවා. ආ මෙතනෙනුත් කපනවා. ඔන්නයි විදියටනේ කපන්නේ. දැන් මේකේ මෙහෙම කැපුවොත් අනිවාර්යෙන් මේ පැත්තෙත් ඒ විදියටම කැපෙනවා. නේද? මේ පැත්තෙත් ඒ විදියටම කැපෙනවා. දැන් මේ පැත්තේ මෙහෙම තියනවා නම් මේ පැත්තේ ඒ විදියටම නේද? කැපෙනවා. මේ දෙක මෙහෙම තියනවා නම් මේ පැත්තේ ඒ විදියටම කැපෙනවා. ඔය විදියට කැපෙන. දැන් එහෙම තියෙන උත්තරයක් මොකද්ද? දෙවැනි එක. දෙවැනි උත්තරේ. දෙවැනි එක. දෙවැනි එක. දෙවැනි එක. හොඳයි. අ 20 සහ 21 ප්‍රශ්නවල නිවැරදි පිළිතුර තෝරන්න. සාකච්ඡා කිරීමේදී තීරණය වූ පරිදි වඳුරෝ විශේෂ සතෙකු වල්ලා ගැනීමට වණය පී රූප. වඳුරෝ වනයේ සෑම දෙනාම විවිධ සෙව්හ. විශේෂ සතෙකු අල්ලා ගැනීමට වනයේ පී රූප.
වඳුරෝ වනය විනාශ කළහ. වඳුරෝ වනය පිරිසකර කළහ. වඳුරෝ වනය සැමතැනම ඇවිදලා. ඔව් හැමතැනම ඇවිදලා ඒවා. නේද? තුන්වෙනි එක. නේද? තුන්වෙනි එක තමයි නිවැරදි පිළිතුර. වඳුරෝ වනය සැමතැනම ඇවිද සෙවු. එළව ගිහින් මෙළව ආවා මින් අදහස් වන්නේ. असाध्य तत्व सुवगी अध्यापन चारिकावट उपदेशीमें पशु अतीवस्ताव अलट पहातती है මෙහි නිවැරදි අනුපිළිවෙල දැක්වෙන පිළිතුර තෝරන රවුම් කර ගන්නවා අනුපිළිවෙල කියන එක අපිළිවෙලකට තමයි තියෙන්නේ හැබැයි නේද අවස්ථාවක් අපිළිවෙලට තමයි පහත දැක්වෙන්නේ මේක අනුපිළිවෙලට හදන්නේ දැන් මේ වගේ කක් ආහම් පුතේ අපි මෙට්ටුක් කියවල බලනවා උඩින් පොඩක් කියවල බලමු අපි නේද තාත්තා ගමනක් ගිහින් නිසා මා එක්ක එන්න කවුරුත් නැහැ මට නම් තනිවම එන්න තමයි වෙන්නේ අපේ තාත්තා එනවා කිව්වා එතකොට මං අඩ ගහන්නම් උදේ 8ට පමණ පාසලට එන්න කිව්වා නේද? ඇයි කවුරුත් නැද්ද එක්ක එන්න? දැන් ඔයාලට පේනවා B අකුර මුලට තියෙනවනේ පළවෙනි උත්තරේ අපි B දාලා බලමු. මට නම් තනිවම තමයි එන්න වෙන්නේ. ඒක ඇත්තට ගැළපෙන්නේ නැහැ වගේ. අපි බලමු දෙවෙනි එකට C දාලා බලමු. අපේ තාත්තා එනවා කිව්වා. එතකොට මං අඩ ගහනවා. ඒකත් ඇත්තට ගැළපෙන්නේ නැහැ වගේ. තුන්වෙනි එක බලමු B උදේ 8ට පමණ පාසලට එන්න කිව්වා නේද? බලමු අපි නේද? එහෙනම් අපිට දැන් C නම් මේ දෙවෙනි එක ගැලපෙන්නේ නැහැ. ආයෙම නැවත පළවෙනි එකට කියලා බලමු නේ. B C දෙක එකට කියවලා බලමු. මට නම් තනියම තමයි එන්න වෙන්නේ. අපේ තාත්තා එනවා කිව්වා. එනකොට මං අඬ ගහන්නම්. B උදේ 8ට පමණ පාසලට එන්න කිව්වා නේද? B ඒක B අකුරු දෙකක් තියෙනවා නේ පුතේ. දැන් දෙකක් තියෙනවා. B අකුරු දෙවෙනි එකෙත් තියෙනවා. A අකුරු දෙකක් තියෙනවා. E අකුරු අඩුයි නේ. අපි තුන්වෙනි එක බලමු එහෙනම්. D උදේ 8ට පමණ පාසලට එන්න කිව්වා නේද? B මට නම් තනියම තමයි එන්න වෙන්නේ. E ඇයි කවුරුත් නැද්ද එක්ක එන්න? E A තාත්ත ගමනක් ගිහින් නිසා මායෙත් එන්න කවුරුත් නැහැ. C අපේ තාත්ත එනවා වුණේනකොට මම අන්න හොඳයි නේද? ඒක හොඳයි. එහෙනම් තුන්වෙනි පිළිතුර තමයි කොන්දේම ගැල්පෙන පිළිතුර තුන්වෙනි එක. සර් අද පේපර් දෙකම සාකච්ඡා කරනවද? ඔව්. ටිකක් වෙලා යනවා. හරි 23 බලමු මේ රූපයේ ABC යන සංකේත වලින් දැක්වෙන ආහාර එළවලු ගෝවා යන ආදියයි ABC A අකුර අර වටේට තියෙන්නේ නේද ආහාර වෙන්නේ A අකුර මැද තියෙන්නේ ඔව් ඊළඟට එළවලු වෙන්නේ තියෙන්නේ මැද තියෙන්නේ ගෝවා වෙන්නේ නැති आहार पास गोड़ा आहार right එහෙනම් අපිට සී අකුර හොඳයි ගෝවා වෙනුවට සී අකුර හොඳයි කාර්යයක් ගමන් කර ඇති දුර දැක්වෙන මීටරයේ 8999 පෙන්නුම් කරන කිලෝමීටර 8999 8999 තවත් කිලෝමීටර ප්‍රමාණ කිරීමෙන් තව 11ක් එකතු කරා එහෙනම් එතර උත්තරේ 9010 9010 සර් උත්තරේ 9010 ආ බලමු 9යි
එකයි 10 එකයි 11 එකේ කාර්ය එකක් ඉතිරි 10 බිංදුව එකක් ඉතිරි ආ මෙන්න ඔන්න හොර තියෙනවා 10 ඔව් තුන්වෙනි උත්තරේ තමයි හොඳ මේක 25 බලමු සුගත් හා නිමල් වයසින් සමානයි සුගතුයි නිමලුයි සමානයි ඔව් මෙන්න සුගත් ඉන්නවා එයා මේ ගණන් නිමලුත් ඉන්නවා සමානයි මේ දෙන සමානයි මේ වයසින් සමානයි නිමල් සුමිත්ත වඩා වයසින් වැඩි නිමල් ඔව් මේ ඉන්නේ කවුද නිමල් 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 සුමිත්ත වඩා වයසින් වැඩි නිමල් සුමිත්ත වඩා වයසින් වැඩි එහෙනම් නිමල් මෙයාට පොටේ කෙනෙක් වයසින් අඩුයි නේද නිමල් නෙවෙයි නිමල් සුමිත්ත වඩා සුමිත් ටිකක් බාල කෙනෙක් සුමිත් මේ ටිකක් එලා මේ දෙවිදරාගෙන මේ දෙන සමාන හරිද එහෙත් අමල් වඩා නිමල් සුමිත්ත වඩා වයසින් වැඩිය එහෙත් අමල්ට වඩා වයසින් අඩුය අමල්ට වඩා නිමල් සුමිත්ත වඩා වැඩි අමල්ට වඩා අඩුයි එහෙනම් අමල් කියන්නේ නේද වැඩිමල් නේද වයසින් වැඩිම දැනත්තා කවුද අමල් 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 එක තේරුණාද ඔයාලට ඔව් මෙහෙම දැන් මේ වගේ එකකදී නේද අපට අර වයස පෙන්වන්න ඕන වයස දාගන්නත් පුළුවන් මේ නම් ටික දාලා අනුමාන වයසක් දාලා හදන්නත් පුළුවන් රයිට් ඔයාලා මේ ලින්ක් එකේ මෙන්න ඒ කාලේ අවසන් වෙනවා